ගෝලීයකරණය ඒ කියන්නේ ග්ලෝබලයිසේෂන් මේක පිටිපස්සේ අන්තර්ජාලයේ ලොකු මෙහෙවරක් කරනවා ලංකාවේ දැනට පවතින නෙට්වර්ක් එක තමයි 3G එහෙම නැත්නම් 4G දැනට ලංකාවේ තියෙන ලොකුම නෙට්වර්ක් එක තමයි 4G ඒ කියන්නේ අලුත්ම නෙට්වර්ක් එක මේ G අකුර කියන්නේ ජෙනරේෂන් ඒ කියන්නේ අපි මේ ඉන්නේ 4th ජෙනරේෂන් එකේ ඉතින් 4G තාක්ෂණය දැනටවත් ලංකාවේ සම්පූර්ණයෙන්ම විහිදලා නැහැ මේ වගේ තත්ත්වයක් තියෙද්දී ලංකාව දකුණු ආසියාවෙම 5G උත්පාදන කේන්ද්‍රය බවට පත් කරන්න මේ විද්දිත් කටයුතු සූදානම් වෙනවා. අපි අද කතා කරමු ඒ ගැන. තාක්ෂණය ගැන හොයන ඔයාව අයිබෝන් කියලා පිළිගන්නවා SL Geek එකෙන් ගෙන තවත් වීඩියෝ එකක්. 5G කියන නෙට්වර්ක් එක. ඇත්තටම ඒ කියන්නේ 5th generation එක. පස්වෙනි පරම්පරාව කියන්නේ මේ අපි දැන් ඉන්නවට වඩා සෑහෙන දියුණු නෙට්වර්ක් එකක්. එහෙම නැත්නම් සෑහෙන දියුණු ජෙනරේෂන් එකක්. ලංකාවේ තාම අපිට 4G හරියට භාවිතා වෙන්න දකින්නත් ලැබෙන්නේ නැතරම්. මේක ගැන මම මුලින්ම මගේ යාළුවම් කීප දෙනෙක්ගෙන් අදහස් යොමුසුවා. ඒගොල්ලන් ගොඩ දෙනෙක් කිව්වේ තාම ලංකාවේ හරියට 3G වත් දී ගන්න බැරුව 5G කොහෙද දෙන්නද කියලා. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා අතරම. ඒ වුණත් කියන්න සතුටුයි ලංකාව දකුණු ආසියාවේ පළමු 5G උත්පාදන කේන්ද්‍රය බවට මේ වෙද්දිපත් වෙනවා. ඉතින් මේ වීඩියෝ මාතෘකාවට එන්න කලින් මම ඔයගොල්ලන්ට 5G කියන්නේ මොකක්ද කියලා මුලින් එක්ස්ප්ලেইন කරලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට මේ නෙට්වර්ක් එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. 5G කියන්නේ සරලම 5th generation කියන එක. සාමාන්‍යව දැනට පාවිච්චි කරන 3G හරි 4G හරි network එකට වඩා 1000 ගුණයක් වැඩිපුර මේ 5G network එකේ speed. ඒ කියන්නේ 1000 ගුණයක්. සමහරවිට 2-3 ගුණයක් වෙන්න පුළුවන් මේ 5G network එක ගොඩක් speed. ඒ වගේම ඔයා download ගැන කතා කරොත් ඔයා සාමාන්‍ය දැනට පාවිච්චි කරන 4G network එකට වඩා 100 ගුණයක් විතර download speed එක වැඩි. 100 ගුණයක් කියලා අදහස් කරේ 100 ගුණාකාර ගුණයක්. ඒ කියන්නේ සමහරවිට 200 ගුණයක් ඊටත් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අනිකක් හිතන්න ඔයාට සාමාන්‍ය HD පැය 3ක විතර මූවි එකක් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ එක තප්පරයයි. ඉතින් මෙන්න මේක තමයි 5G network එකේ තියෙන විශේෂත්වය. ඉතින් ඔයා ගොඩ කාලයක් ඉඳන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මතකයි ඉස්සරම අපි පාවිච්චි කරපු 2G network එක. 2G network එකේ අද ඔයා කම්පියුටර් පාවිච්චි කරොත් ඔයාට මොන වගේ හැඟීමක් එයිද? අනිවාර්යෙන් ඔයා ඒක ඉස්සරහට පාවිච්චි කරන්න යන්නේ නැහැ. මොකද ඔයා දන්නවා ඒක කොච්චර slowද කියලා. 3G network එක. දැනට ලංකාවේ කම්පියුටර්ස් විතරක් නෙවෙයි ගොඩක් phones වල පවා 3G network එක තමයි පාවිච්චි කරන්නේ. මේ නෙට්වර්ක් එක අපිට සැලකිය යුතු ස්පීඩ් එක දැනට තිබුණාට නමුත් අපිට දැන් බොහෝ දෙනෙක් පෙළඹෙනවා 4G නෙට්වර්ක් එකට ස්විච් වෙන්න. මොකද හේතුව ඒකේ ස්පීඩ් එක නිසා. මෙන්න මෙහෙම වකවානුකෙදී තමයි අපේ රට 5G නෙට්වර්ක් එක ලබා ගන්න යන්නේ. මේ 5G නෙට්වර්ක් එක මීට කලින් රටවල් කීපයක ටෙස්ට් කරලා තියෙනවා. මට මගේ මතකෙ විදිහට මුලින්ම ටෙස්ට් කරේ ලන්ඩන් වල. මෙතනින් පස්සේ රටවල් කීපයක ටෙස්ට් කරලා තියෙනවා. ලංකාවෙත් මොබිටෙල් ආයතනය සමග එක් වෙලා ලංකාව ටෙස්ට් කරන්න සූදානම් වෙනවා මේ 5G නෙට්වර්ක් එක. මෙහෙම 5G network test කරපළේට ලංකාවට 5G network එක හම්බෙන්නේ නැහැ. මේක අනිත් carriers-ටත් එක බෙදලා යන සෑහෙන කාලයක් යනවා. ඒ වගේම මේක frequencies මේව වෙන වෙනම හදලා ඊට පස්සේ මේක ලංකාවට ගැලපෙන විදිහට සම්පූර්ණ මේක 5G ආවරණය කරනකම් අපිට සෑහෙන කාලයක් යයි. සමහරක් විට 2020ත් පහුවෙන්න ඉඩ තියෙනවා. නමුත් දකුණු ආසියාවේ පළවෙනි වතාවට 5G test කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මුළු දකුණු ආසියාවේ මුලින්ම 5G අපේ රටට ලැබෙයි කියලා. ඉතින් මේ 5G network එක උත්පාදන කේන්ද්‍රයේ විදිහට දකුණු ආසියාවේම ලංකාවට පත් වෙන්න හම්බුනොත් ලංකාවේ තොරතුරු තාක්ෂණයට හොඳ කලදසාවක් උදා වෙයි. ලංකාව කියන්නේ තාක්ෂණය අතින් තරමක් දුරට පිටිපස්සෙන් ඉන්න රටක්. නමුත් මේ තත්ත්වය අපිට සම්පූර්ණයෙන් උනත් වෙනස් කරන්න මේකත් හොඳට ප්‍රමාණවත් වෙයි. ඉස්සරහට බලමු කොයි වගේ අපේ රටේ තාක්ෂණය වෙනස් වෙයිද කියලා. ඉතින් මේ 5G network එක ගැන ඔයාට මීටට හොඳ අදහස් ඇති. ඒ වගේම ඔයා හිතනවද මේක ලංකාවට හම්බෙයි සහ ලංකාවට මේක සුදුසුයි කියලා හිතනවද කියලා අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. ඔයාගේ අදහස අනිවාර්යෙන් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා. එන්න මේ වීඩියෝ එක පල්ලෙහාම තියෙන කමෙන්ට් සෙක්ෂන් එක ඇවිල්ලා ඔයාගේ අදහස කමෙන්ට් කරලා යන්න. මේ වගේ වීඩියෝස් දැනගන්න ඉන්ටරෙස්ටිං ටෙක් නිවුස්, ටෙක් අප්ඩේට්ස්, අන්බොක්සින් වීඩියෝස්, රිවිව්ස් මේ වගේ දේවල් බලන්න. දිගටම ඉන්න SL Geek එක. අමත් අපි channel එකට subscribe කරලා නැත්නම් මේ වීඩියෝ පල්ලෙහා තියෙන රතු පාට subscribe කියලා බට්ටයක්. එහෙම නැත්නම් යන්න YouTube එකට ගිහලා search කරන්න SL Geek කියලා. ඔයාලට පුළුවන් channel එක හොයාගන්න. ගිහලා subscribe කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක නොදන්න යාළුවෝට දැනගන්න share කරන ගමන් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SL Geek තවත් වීඩියෝ එකකින් හමු වෙනවා.